සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදහම් සරණ අන්තර්ජාල මාධ්‍ය ධර්මදේශනා මාලාව සමග. මෙම ධර්මදේශනා මාලාව සමගින් අපි නිතරම ඔබට මතක් කර දෙනවා නිර්මල බුදු ධර්මයේ අනුකමක්ද, නිර්මල බුදු ධර්මයේ අනුව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව. ඒ අනුව අද වන විට බොහෝ දෙනෙක් අතර වාද විවාද ඇති වෙලා තිබෙනවා. පළතුරු පූජාව නම් හඳුන්වන අලුතින් ප්‍රසිද්ධ වීම පවතින, ජනප්‍රිය වීම පවතින පූජාවක් ගැන. මේ පූජාවේ හොඳ නරක පිළිබඳව අද වෙන විට බෞද්ධයන් දෙපිරිසකට බෙදිලා, එක උදවිය කියනවා, එක කට්ටියක් කියනවා මේක හොඳයි කියලා, තව උදවිය කියනවා මේක නරකයි කියලා. අපි සාධාරණව සලකා බලමු මේ පළතුරු පූජා ක්‍රමය හොඳද නරකද කියලා. ප්‍රධාන කොටම මේ පළතුරු, අපි දන්න දෙයක් තමයි, බොහොම පෝෂණ ගුණයෙන් යුක්ත දෙයක්. මේ පළතුරු පූජා කිරීමේ සිරිතක් බුද්ධ කාලයේ තිබිච්ච බවක් පේන්නේ නැහැ. පළතුරු දන් දුන්නා, පළතුරු බුදුන් වහන්සේට ඒ දානය පිණිස දුන්නා. දානයත් පූජාවත් අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. දානයේ තියෙනවා ප්‍රතිග්‍රාහකේ. නමුත් පූජාවේදී, දැන් පළතුරු පූජාවේදී ප්‍රතිග්‍රහණය කරන්න බැහැ, බුදුන් වහන්සේ අද නැහැ. දැන් බුද්ධ පූජාවට තියෙන පළතුරු ටිකත් අපතියනවා පූජාවෙන් පස්සේ. නමුත් මේව සංකේතමත් විදිහට ඒ කිරීම තුළින් පිනක් අත් වෙනවා. ඒක ගැන විවාදයක් නැහැ. නමුත් බෞද්ධයන් හැටියට භික්ෂුන් වහන්සේලාට අලුතෙන් පූජාවේදී බුදුන් වහන්සේ අනුමත නොකරපු, ඒ කාලේ නොකරපු පූජා විදි අනුගමනය කිරීමට සහ හඳුන්වා දීමට අයිතියක් නැති බව විනය පිටකේ එන කරුණු පෙනී යනවා. මොකද සංඝයා වහන්සේලා විසින් කරන කළ යුත්තේ බුදුන් වහන්සේ විසින් පිළිගත් ප්‍රතිපත්තියෙන් එක දිගට එක එල්ලේ කරගෙන යාම. අලුතින් තමන්ට ඍෂි ආකාරයෙන් බුද්ධාගමේ කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම ලොකු කරමින් ඒ කණ්ඩායම තුළ ජනප්‍රියත්වයට පත් වෙන්න නොයෙකුත් නොයෙකුත් පූජා විදි හඳුන්වා දීම අත අපිට දකින්න පුළුවන්. මේ පූජා විදි හඳුන්වා දීම පිටිපස තියෙන්නේ බුද්ධාගමේ අධ්‍යාත්මික හරයන් වනසල දාලා, ඒ අධ්‍යාත්මික හරයන් සම්පූර්ණයෙන් අමතක කරලා දාලා ඒ කරන විශාල ඛේදනීය ක්‍රියාව වහා ගන්න සඳර්ශනාත්මක ක්‍රියාවන් කිරීමක් හැටියට. දැන් උදාහරණයක් වශයෙන් අද වෙන විට මේ කල්ලිවාදය නිසා අභිධර්මයේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වීමේ තත්ත්වයක් තියෙනවා. ඔය පළතුරු පූජාව ප්‍රසිද්ධ කරන උදවිය ප්‍රධාන කොටම අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන උදවිය. අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන කිරීමෙන් වන ඒ බලගතු පාප කර්මය පළතුරු පූජාවෙන් වහන්න උත්සාහයක් හැටියට තමයි අපිට බාහිරව නිරීක්ෂණය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මෙම උදවිය අභිධර්ම පිටකය පිළිගන්නෙත් නැහැ, එය ප්‍රචාරය කරන්නෙත් නැහැ. සූත්‍ර පිටකයේ අභිධර්මය ගැන තියෙන කොටස් පවා එයලා සංශෝධනය කළා, අභිධර්මයේ වෙනුවට වෙනත් වචන යොදලා තියෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳ වැරදි අර්ථකථන දෙන උදාහරණයක් වශයෙන් වේදාල ධර්මයට ධර්ම සාකච්ඡා යන වදන යොදලා තියෙනවා. මේ ධර්ම සාකච්ඡා නෙවෙයි වේදාල කියන්නේ. වේදාල කියන්නේ නවංග සාස්තු ශාසනයේ කොටසක්. චූල වේදාල සූත්‍රය, මහා වේදාල සූත්‍රය, ආලාර වේදාල කියලා කොටසක් තියෙනවා දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ. ඒ නිසා මේ වේදාල කියලා කියන්නේ වෛපුල්‍යතාවයේ හිස්සේ නැත්තම් ශාසන ඵල ගැන කතා වෙන්නේ. නමුත් මේ උදවිය වේදල්ල කියන්නේ ශාසන ඵල කියලා නෙමෙයි කියන්නේ ධර්ම සාකච්ඡා කියලා. ඉතින් මේ වගේ ගැටළු සහගත තත්ත්වය නිර්මාණය කළා. අවසාන වශයෙන් තවදුරටත් ජනප්‍රිය වෙන්න නොයෙකුත් නොයෙකුත් පූජා විදීන් ඒ වගේම විප්‍රකාර හඳුන්වා දෙනවා. නමුත් අපි කල්පනා කළ යුතුයි බෞද්ධ සමාජය දෙකට බෙදීම, හතරට බෙදීම තුළින් ඒ බෙදලා ඒ බෙදීම කරන පුද්ගලයා ප්‍රධාන කොටම අපාගත වෙනවා. මොකද හේතුව පැහැදිලිවම මේ සංඝ සමාජයේ කොටස් වලට බෙදුවට පස්සේ විනය කර්ම කරන්නේ වෙනම විනය කර්ම කිරීමට යෙදීමම සංඝ ભેදයක් බව ඊටාම පැහැදිලිව විනය පිටකයේ තියෙනවා. ඒ වගේම අන්නේ වෙනම විනය කර්ම විදීම කරන පුද්ගලයා අනිවාර්යයෙන්ම ආනන්තරි පාප කර්මයට ලක් වෙන සංඝ ભેද කර්මයට. ඒක ඊටාම පැහැදිලිව විනය පිටකේ පරාජිකා පාළියේ පැහැදිලිව දැක්වෙනවා. ඒ වගේම සූත්‍ර පිටකෙත් තියෙනවා සූත්‍රයක් ඊටාම පැහැදිලිව එම කරුණ දැක්වෙනවා. නමුත් වෙලා තියෙන්නේ අද සමාජයේ ඉන්න පිරිස්
යම් යම් හේතු මත අවිචාරවත් විදියට නොයෙකුත් අලුත් පූජා ක්‍රම විදිය වෙත ඇදිලා යනවා. බුද්ධාගමේ තියෙන ඉතාම වටිනා දේවල් වන මාර්ගඵල සංඛ්‍යාත නිවන ආදී ගුණධර්මයන් වෙත යොමු වෙන්නේ නැහැ. ඒ යොමු නොවීම ඒ පුද්ගලයන් කල්පනා කරන මේ පූජා විධින් විසින් තමන්ව ආරක්ෂා කරන ගනු ලැබෙයි කියලා. ඒ අනුව මතු ආත්ම භාවයේදී යම් යම් නිලතල ඒ වගේම උසස් තැන්වල උපත් ලැබීවි කියලා එක හරි ඒක ලැබෙන්න පුළුවන්. නමුත් ඊට වැඩිය බුද්ධාගම කියන එක ඊට වැඩිය ප්‍රබල දෙයක්. එහි මේ ආත්ම භාවයම ලබා ගන්න සාක්ෂාත් කරගන්න නොයෙකුත් කුසලතාවන් තියෙනවා. ඒ වගේම මාර්ගඵල සංඛ්‍යාත නිවනට මේ ආත්ම භාවයේම ලං වෙන එක තමයි බුද්ධාගම අනුවෙන් කරන්න ඕනේ. එහෙම නැතුව සංසාරයේ දික් කරගන්න වැඩ කරන එක ක්‍රියා කරන එක අයත් වෙන්නේ සීලබ්බත පරාමාසයට. ඒ කියන්නේ සීල සහ වෘතයන් සමාදාන වෙලා ඒ වගේම සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවෙන් යුතුව කරන ආත්මය දීර්ඝ කරගන්න කරන සියලුම ක්‍රියාවන් වැටෙන්නේ අනාර්ය ක්‍රියාවන් හැටියට. නමුත් අපේ රටේ මිනිස්සු ඕක දන්නේ නැහැ. අලුතින් මොනවා හරි පූජාවක් හඳුන්වලා දුන්නාම ඒ පූජාවට එකතු වෙනවා බොහොම ඒ මිනිස්සුගේ තියෙන ශ්‍රද්ධාව නිසා තව තවත් පූජාව වර්ධනය කරනවා. නමුත් අපි බැලුවොත් මේ අද කාලේ භික්ෂුන් වහන්සේලාට දානය හම්බ වෙන්නේ නැති පන්සල් 2000ක් තියෙනවා. පන්සල් 2000ක්. ඒ පන්සල් 2000 ලයිස්තුගත කරලා කවුරු හරි ඔය කටිය බෙදාගෙන ඒ තැන්වලට ගිහිලා නියමිත පරිදි දානය වැදුවොත් ඒක කොච්චර කුසල කර්මයක්ද? අඟට හරියට වස්තු දෙයක් නැති භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ පන්සල් හොයාගෙන ගිහිල්ලා චාරිකාවේ ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේලාට සෙවුරු පිරිකරා දී විදුවොත් ඒක කොච්චර කුසල කර්මයක්ද? ඒ වගේම බඩගින්නට කන්න නැති දරුවෝ ඉන්නවා. අද ලංකාව දකුණු ආසියාවේ මන්ද පෝෂණින් දෙවෙනි තැන. දැන් ඒ වගේ අවස්ථාවලදී මේ දරුවන්ට දීලා අපි බෞද්ධයන් මේ බුද්ධ අබුතාගම සංකේතමත් කරමින් බුදුන් වහන්සේ සංකේතමත් කරමින් මේ දානය දෙන්නේ කිව්වොත් ඒ වාදානේ කොච්චර වටිනවද? ඒ වගේම අපි දන්න දෙයක් තමයි කැලෑවල සත්තු කන්න නැතුව බඩගින්නේ එළියට ඇවිල්ලා ගම්වල මිනිස්සු මරලා දාලා ගෙවල් වල තියෙනවා පැහැරගෙන යනවා. මේ අහිංසක සත්තු වේදනාවේ බඩගින්න ඉන්න සත්තු උන්ගේ භූමියත් උදුරගෙන උන්ගේ කෑම ටිකත් උදුරගෙන ඉන්න වෙලාවේ උන් බඩගින්න ඇවිල්ලා ගෙවල් බිඳින්නේ කෑම නැති නිසා. යම්කිසි සංවිධානයක් එකතු වෙලා යම්කිසි කතිකාවතක් ඇති කරගෙන මේ බඩගින්නේ කැලාවල ඉන්න සත්තු ටිකට මේ විදිහට අපි එකතු වෙලා පළතුරු ගිහින් දෙමු, වතුර ටිකක් ගිහින් දෙමු පිපාසිත කියලා හිතනවනම් මොනතරම් වටින දෙයක්ද? ඒ වගේම ඒ අන්‍යාගමිකයොත් අපිට ප්‍රශංසා කරයි. නමුත් අන්නාගමිකයන් අද තියෙන මේ පූජා විදි ගැන බලන්නේ කොහොමද? බුදුන් වහන්සේ මේවා කියන්නේ නැති මේ මිනිස්සු මේවා කරන අතරේ අපි අපගේ ආගමික ප්‍රචාරයන් කරනවා මොනතරම් මෝඩයද කියලා කොච්චර හිතනව ඇද්ද? ඇත්තම කතාව අන්නාගමික ඔහොම නෙවෙයි. අන්නාගමික ඉතාම බුද්ධිමත් විදියට වැඩ කරන්නේ. ඔවුන් දුප්පතුන්ට සලකනවා. දුප්පතුන්ට ඉතාම හොඳින් සලකනවා. ඒ වගේම තමන්ගේ ආගමික ස්ථාන වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ආගමික සහයෝගිතාව වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. ඔවුන් කොයිම බෙදීමක් තිබුණත් විශේෂයෙන්ම ඡන්දයක් වගේ ආවම බලන්න පුළුවන් ඔවුන්ගේ එකමුතුකම. දැන් අපේ වෙලා තියෙන්නේ බෞද්ධ අද වෙනට බෙදිලා නැවත නැවතත් තව තවත් ශාඛාවන් බිහි කරමින් බුද්ධාගම එන්න එන්න දුර්වල වෙනවා. ඇත්තට මේ සියල්ලම සිද්ධ වෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයන්හි ප්‍රතිඵල හැටියට. ගොඩක් දෙනෙක් මේක දන්නේ නැහැ. නොයෙකුත් දේශපාලකයන් විසින් ඔවුන්ගේ පැවැත්ම උදෙසා බුද්ධාගම කල්ලිවලට කඩලා දාලා බෞද්ධයන්ගේ බලය හීන කළ තියෙන නිසා බෞද්ධයන් කල්පනා කරන්න ඕන මේ අලුතෙන් හඳුන්වා දෙන පූජාවේදීන් පිටිපස තියෙන්නේ මරගුල්. ඒ තියෙන මරගුල් වලට අහුවෙච්ච පුද්ගලයා මේවා දෝෂි දර්ශනයට ලක් කරන පුද්ගලයා අපාය යනවා. මේ පුද්ගලයා මහා පාප කර්මයක් කරගන්නවා කියනෝ නෑ. එහෙම දෙයක් නෙවෙයි. මම මේ බුද්ධාගම ගැන කතා කරන්නේ සූත්‍ර පිටකේ සූත්‍ර 18600 ගානම කියවලා ඒ ගැන දැනුමුතුකම් අරගෙන ඒ වගේම අභිධර්ම පිටකේ කියවලා විනය පිටකේත් යම් කිසි ප්‍රමාණයක් කියවලා මෙතන මේක අහගෙන ඉන්නේ වගේම ලංකාවේ ඉන්න කවුරු හරි ඉන්නවනම් බුද්ධාගම ගැන දන්නේ සියලු දෙනාට වැඩිය බුද්ධාගම ගැන දැනුමක් සහ පරිචයක් ඇතිව තමයි මේ කතා කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේකට hina වෙන්න එපා. මේ ඇත්ත කතාවක් කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. ඒ ශ්‍රේෂ්ඨත්වයේ අනුව ඒ ශ්‍රේෂ්ඨත්වයෙන් චුටි බිඳුවක් හරි අපි ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැතුව අපි අලුතෙන් අලුතෙන් විප්‍රකාර පූජා විධින් හඳුන්වලා දීලා උන්වහන්සේගේ විශිෂ්ටත්වය හැඬවට ලක් කරන්න නොනැකයි. අපි කරන්න ඕන උන්වහන්සේ සංසාරය ගැන කියලා දුන්නේ මොනවද? ඒක මේ ආත්මය ගැන අවබෝධ කරගන්න ඕන. උන්වහන්සේගේ නම්බු රකින්න ඕන. උන්වහන්සේගේ නම්බු රකින්න කිසි කෙනෙක් තමන්ට විතරක් වාසි තියෙන තමන්ට සංසාරයේ
ගැලවීමට තමන්ට විතරක් වැඩ කරගන්න දේවල් කරන්නේ නෑ. දැන් විශේෂයෙන් බුදුන් වහන්සේ සඳහන් කරනවා තමන්ට මතු පිහිට පිණිස දෙන දාණය චාතුර්මහා රාජිකයන් ඉහළට ගමන් කරන්නේ නෑ ඒකේ විපාක කියලා. මේක තියෙනවා ධර්මයේ. යම්කිසි කෙනෙක් දාණය දෙන්න ඕන, ඒ දාණය මම දෙන්නේ මගේ මසුරුමල දුරු කරන්න දානමය චේතනාව විතරයි තියෙන්නේ කියලා. අන්න ඒ දාණය බ්‍රහ්ම ලෝකයේ දක්වාම විපාක අත්කර දෙනවා බව තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් බුද්ධාගම කල්ලිවලට බෙදන්න උත්සාහ කරනවා නම් ඒ කල්ලිවල තවදුරටත් රැඳීම උත්සාහ කරනවා නම් ඔවුන් බුදුන් වහන්සේගේ වචනය පිළි නොගත්තායේ මතක තබාගත යුතුයි. මේ සියලුම ආගමික කල්ලි බිහිවීම පිටිපස තියෙන අභිරහස් සියල්ල මම දන්නවා. මේ අභිරහස් නිශ්චිත මොහොතකදී අවස්ථාව ආවට පස්සේ මම එරිදරව් කරනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී නායකයන් හැංගිල ඉඳලා ත්‍රස්තවාදී ක්‍රියාවලට යෙදිලා අන්තිමට වෙනත් නම් වලින් එළියට එනවා. ඊට පස්සේ ශීඝ්‍රයෙන් ප්‍රසිද්ධ වෙන්න ඕනාම නොයෙකුත් නොයෙකුත් අභිචාර විදීන් මිනිසුන්ට පුරු කරනවා. මිනිස්සු මේවා දන්නේ නැහැ. ඒ නිසා මම නංගන් වශයෙන් හෙළි කරන්නේ නැහැ. මට එහෙම හෙළි කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඔබ මතක තියාගන්න සියලුම දෙනා බුද්ධ ශාසනයේ කල්ලි බිහි කිරීම ශාසන අන්තර්ධානයට හේතු වෙනවා. ශාසනය හොඳකට හේතු වෙන්නේ නැහැ. ඔබ යම් කිසි කල්ලියක් බිහි කරනවා නම් ඒ කල්ලි වාදය තුර රැඳී සිටිනවා නම් බුද්ධ ශාසනයේ අන්තර්ධානය කිරීමේ වගකීම ඔබ අතත් රැඳෙනවා. ඒ නිසා බුද්ධිමත් බෞද්ධයන් වශයෙන් සියලුම දෙනා සියලුම කල්ලිවාදී නැති කළා තනි බෞද්ධ බලවේගයක් හදාගන්න, ඒ වගේම තනි බෞද්ධ බලවේගයක් විදිහට ඉදිරියට ප්‍රශ්නවලදී මුහුණ දෙන්න, ඒ අරෙන්න ඔබට මේ සියවස තුළ බුද්ධාගම බේරගන්න වෙන ක්‍රමයක් නැහැ. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි.